සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එකට time travel crime detective murder mystery කියන categories වලට අයත් වෙන සුපිරිම series එකක් තමයි signal කියන Korean series එක. සම්පූර්ණ episode 16ක් තියෙන මේ series එකේ දැනට මම episodes 9ක් අරගෙන ඇවිල්ලා තිනවා. කලින් episodes නොබලපු අයට මේ series playlist එකේ card එක ඔන්න උඩ දාලා තිනවා. ඒ වගේම පහුගිය episodes වල links ටික මම පහල description එකේ දාලා තියනවා. අනිවාර්යෙන් මේ videos ටිකත් බලලා අද මම කරන්න හදන මේ සුපිරිම series එකේ 10වෙනි episode එක බලන්න එන්න. කලින් episode එකේදී ඔයාලා දැනගත්ත 1997 ඉඳන් මේ වෙනකම් එක දාම ඝාතකේ කාන්තාවන් සෑහෙන ප්‍රමාණයක් මරලා දාලා තිබුණා. ඒ කාන්තාවන්ගේ මළ සිරුරු පාළු කඳුකර ප්‍රදේශයක තිබිලා කෝල් කේස් ටීම් එක හොයාගත්තා. කෝල් කේස් ටීම් එක අන්න එදනිදි තමයි දැනගත්තේ එහෙනම් මේක අනිවාර්යෙන් දාම ඝාතකෙක් සම්බන්ධ කේස් එකක් වෙන්න ඕනේ කියලා. එතනින් පස්සේ කෝල් කේස් ටීම් එක මේ කේස් එක කොහොම හෑන්ඩල් කරයිද සහ මේ දාම ඝාතකයා සම්බන්ධ තවත් ගොඩක් විස්තර අද episode එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. තාමත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට බටනේ දැන්ම subscribe කරලා ඊට හැපෙත්තින් තියෙන bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් යමු අපි මේ සුපිරිම series එකේ 10වෙනි episode එකේ මොකක්ද වෙන්නේ කියලා බලන්න. ඔන්න අද episode එක පටන් ගත්තම මම පෙන්නනවා detective චාසුවෙන් අනිත් detectives ලාත් එක්ක meeting එකක් අරගෙන මේ වෙද්දි එයා හොයාගත්ත විස්තර ටික එයාලටත් කියනවා. අර පාළු කඳුකර ප්‍රදේශයේ තිබිලා කාන්තාවන් 9 දෙනෙක්ගේ මළ සිරුරු මේ වෙද්දි හොයාගෙන තිනවා. එතනින් සමහර කාන්තාවන්ගේ අනන්‍යතාවයන් මේ වෙද්දි හරියටම තහවුරු කරලා තිනවා. නමුත් තවමත් අනන්‍යතාවයන් තහවුරු කරගත්තේ නැති කාන්තාවන්ගේ මළ සිරුරුත් එතන තියෙනවා. ඉතින් මේ වෙලාවේදී detective චාසුවෙන් හොයාගත්ත දේවල් වලට අනුව ඒ හැම කාන්තාවකගේම මළ සිරුරු cardboard එකක් එහෙම නැත්නම් පැදුරක් වගේ දෙයක් භාවිත කරලා තමයි ඔතලා තිබුණේ. ඊට අමතරව ඒ හැම කාන්තාවක හිස කොටස කළු පාට පොලිතින් බෑග් එකකින් ආවරණය කරලා තිබුණා කියලා. ඉතින් දැන් මේ වෙද්දි මේ ක්‍රයිම් බ්‍රාන්ච් එකේ කට්ටිය මේ කේස් එක මීඩියා වලට යනවට බයයි. ඒකට හේතුව තමයි 1997 ඉඳන් දාම ඝාතකෙක් මේ වෙනකම් කාන්තාවන් සෑහෙන ප්‍රමාණයක් මරලා දාලා තිනවා. ඇත්තටම ඒ දවස්වලදීම පොලිසිය මේ දාම ඝාතකයාව අල්ලගත්තා නම් මේ තරම් කාන්තාවන් ප්‍රමාණයක් මැරෙන්නේ නැහැ. අන්න ඒක නිසා මේ වෙලාවේදී මේක නොවිසඳුණු නඩුවක් විදිහට කෝල් කේස් ටීම් එකටම බාර වෙනවා. ඔන්නේ අතරතුරදී අපිට පෙන්නනවා 1997 දී ඩිටෙක්ටිව් ලීජේ හැන් චාසුවෙන් නැවිලා බේර ගත්තනේ. චාසුයන්ව පොලිසියට එක් කරගෙන ගිහින් ඩිටෙක්ටිව්ස් ලවට කරගෙන චාසුයන්ගෙන් අහනවා ඇත්තටම මොන වගේ දෙයක්ද උනේ කියලා. චාසුයන් මේ විදි ගොඩක් බය වෙලා ඉන්නේ. නමුත් චාසුයන් එයාට මතක දේවල් ටික Taman ළඟ ඉන්න මේ ඩිටෙක්ටිව්ස් ලට කියන්න පටන් ගන්නවා. චාසුයන් මේ වෙලාවේදී මේ ඩිටෙක්ටිව්ස් ලට කියනවා ඔලුවට කළු පාට බෑග් එකක් දාලා තිබුණ නිසා මට වටේ පිටේ තිබුණ කිසිම දෙයක් පෙන්නුනේ නැහැ. නමුත් මම මුලින්ම ගැට ගහලා දාලා හිටියේ වොෂ්රූම් එකක් ඇතුලේ කියලා මට ඒ වෙලාවේදී දැනුණා. ඉතින් ඇත්තටම ඒ වෙලාවේදී මේ දාම ඝාතකයා චාසුයන්ට ඇවිල්ලා කියලා තිනවා මම ටිකකින් ඔයාගේ වැඩ ටික ඉවර කරන්න එන්නම්. ඒක නිසා ඔහොම ඉවසගෙන ඉන්න කියලා. අන්න ඒක නිසා මේ වෙලාවේදී චාසුයන් කියනවා ඒ කටහඬට අනුව ඒ දාම ඝාතකයා අනිවාර්යෙන් අවුරුදු 20 ගණන් බල තරුණ කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ චාසුයන්ට යම්කිසි හුලඟක් ඇවිල්ලා තියෙනවා ඇරණු දොරක් හරහා. ඇත්තටම මේ හුලඟ ඇවිල්ලා තියෙන්නේ මේ දාම ඝාතකයාගේ ගෙදර ඉස්සරහා දොර හරහා. ඒ දොරට චේන් එකක් දාලා තිබිලා තියෙන්නේ. නමුත් ඒ අතර හිඩසක් තියෙනවා. ඊට පස්සේ චාසුයන් නැගිටලා බිත්තියත් අතකගා එතනින් එළියට එන්න උත්සාහ කරද්දී එයාට අහුවෙලා තියෙනවා තවත් මලසිරුරක අතක්. අන්න එතනින් පස්සේ චාසුයන් බය වෙලා කෙලින්ම දොර ළඟට ඇවිල්ලා තියෙනවා. චාසුයන් ඊට පස්සේ බොහොම අමාරුවෙන් ඒ දොරත් කඩාගෙනම තමයි එළියට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ චාසුයන් කළු පාට බෑග් එකක් මුණට දාලා තිබුණත් වීදි ලාම්පු ඔස්සේ ඉස්සරහටම දුවගෙන ගිහින් තියෙනවා. නමුත් එක තැනකදී චාසුයන් හැප්පුණා. නමුත් ආපහු චාසුයන් නැගිටලා දුවගෙන ගිහින් තියෙනවා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් ලීජේ හැන් චාසුයන්ගෙන් අහනවා ඔයා කොච්චර වෙලාවක් එහෙම නැත්නම් විනාඩි කීයක් දිව්වද කියලා. නමුත් පොලිස් නිලධාරී චාසුයන් ඒ වෙලාවේදී ගොඩක් කලබල වෙලා හිටියේ. ඒක නිසා එයා දුවපු වෙලාව හරියටම මතක නැහැ. නමුත් මේ වෙලාවේදී චාසුයන් කියනවා එයා මේ ගෙදර දොර කඩාගෙන ඉස්සරහට වැටෙද්දි කුණු වතුර ගලාගෙන යන ඇලක් ළඟින් එන ගඳක් එයාට ආවා කියලා. ඊට පස්සේ ඩිටෙක්ටිව්ස්ලා චාසුයන් කියපු දේවල් එක්ක මේ ගෙදර හරියටම කොහෙද තියෙන්නේ කියලා හොයන්න පටන් ගන්නවා. ඩිටෙක්ටිව්ස්ලා මැප් එකක් අරගෙන චාසුයන් හොයාගත්ත තැනත් එක්ක මේ වගේ සැකසහිත තැන් ටික මාක් කරගන්නවා. ඊට පස්සේ ඩිටෙක්ටිව්ස්ලා බෙදිලා ගිහින් මේ ප්‍රදේශවල ඉන්න අයගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඩිටෙක්ටිව්ස්ලා මේ වෙද්දි හොයන්නේ කුණු වතුර ගලාගෙන යන ඇලක් ළඟ තියෙන ඒ වගේම අනිවාර්යෙන් වොෂ්රූම් එකක් තියෙන සහ අවුරුදු 20 ගණන්වල තනි කෙනෙක් ජීවත් වෙන ගෙදර. ඉතින් මේ විදිහට ගිහින් මේ කට්ටිය ප්‍රශ්න කරනවා. නමුත් කිසිම සාක්ෂියක් හොයාගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්නනවා වර්තමානයේදී ඩිටෙක්ටිව් චාසුයන් තමන්ගේ සහෝදර ඩිටෙක්ටිව්ස්ලට මේ කේස් එක කියනවා. ඇත්තටම 1997 දී චාසුයන්ට ඒ උණ සිද්ධියෙන් පස්සේ මේ දාම ඝාතකයා සම්බන්ධයෙන් කිසිම සාක්ෂියක් පොලිසියට හොයාගන්න වෙලා නැහැ. අන්න ඒක නිසා පොලිසිය එතනින් පස්සේ ඒ කේස් එක සම්පූර්ණයෙන් වහලා දාලා දෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ඩිටෙක්ටිව් චාසුයන් ආපහු මීටින් එකක් අරගෙන එයා මේ වෙද්දි වැඩිදුර හොයාගත්ත කරුණු ටික ආපහු ඩිටෙක්ටිව්ස්ලට කියනවා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් චාසුයන් කියන්නේ 1997 ඉඳන් මේ දාම ඝාතකයා මේ වෙනකම් කාන්තාවන් සෑහෙන ප්‍රමාණයක් මරලා දාලා තිනවා. ඒ කාන්තාවන් හැම එක්කෙනෙක්ම මානසික අවපීඩනයෙන් පෙළලා තිනවා කියලා මේ වෙද්දි හොයාගෙන තිනවා කියලා.
ඊට අමතරව මේ වෙලාවේදී ඩිටෙක්ටිව් චාසුයන් කියනවා මේ දාම ඝාතකයා මොන වගේ කෙනෙක් වෙන්න ඕනේද කියලා අපි ප්‍රොෆයිල් එකක් හදලා තිනවා ඒ ප්‍රොෆයිල් එක ගැන විස්තර කරන්න මම ඩිටෙක්ටිව් පාක්ට බාර දෙන්නම් කියලා ඊට පස්සේ ඩිටෙක්ටිව් පාක් මෙතනට ඇවිල්ලා මේ දාම ඝාතකයා මොන වගේ කෙනෙක්ද කියලා හොයාගත්ත ඒ ප්‍රොෆයිල් එකේ තියෙන විස්තර ටික කියනවා ඩිටෙක්ටිව් පාක් මේ වෙලාවේදී කියන්නේ හොයාගත්ත හැම කාන්තා මලසිරුරක්ම බොහොම සූක්ෂමව ඔතලා තිබුණා අන්න ඒක නිසා මේ දාම ඝාතකයා බොහොම පිළිවෙලට වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ කොටින්ම කියනවා එයා අඳින ඇඳුම් එයාගේ කොණ්ඩේ පවා බොහොම පිළිවෙලට තියෙන්න ඕනේ කියලා ඒ විතරක් නෙමෙයි ඩිටෙක්ටිව් පාක් මේ වෙලාවේදී කියනවා මේ දාම ඝාතකයා නිතරම ජීවත් වෙන තැන එක්කෝ ගෙදර හරි නැත්නම් වැඩ කරන තැන හරි අනිවාර්යෙන් හැම දෙයක්ම පිළිවෙලට එයා හදලා තියෙන්න ඕනේ කියලා ඊට පස්සේ ඩිටෙක්ටිව් පාක් කියනවා මේ දාම ඝාතකයා කාන්තාවන්ව මරලා මේ තරම් සූක්ෂම විදිහට ඔතනවා නම් අනිවාර්යෙන් ඒ දාම ඝාතකයාට මේකට සෑහෙන වෙලාවක් ගත වෙනවා අනිවාර්යෙන් ඒ දාම ඝාතකයාට මේ හැම වැඩක්ම කරන්න එයාගෙම කියලා තැනක් තියෙන්න ඕනේ කියලා නමුත් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක් කියනවා මේ දාම ඝාතකයාගේ ගෙදර වත්තක් තියෙන විදියක් නැහැ කියලා ඒකට හේතුව තමයි එහෙනම් අනිවාර්යෙන් මේ දාම ඝාතකයා තමන්ගේ ගෙදර වත්තෙම මේ මිනි ටික වල දානවනේ එහෙම නොකර මේ දාම ඝාතකයා හැම මලසිරුරක්ම අර පාළු කඳු කර ප්‍රදේශයේ වල දාපු නිසා තමයි මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක් කියන්නේ අනිවාර්යෙන් මේ දාම ඝාතකයාගේ ගෙදර වත්තක් තියෙන විදියක් නැහැ කියලා ඊට අමතරව මේ වෙලාවේ ඩිටෙක්ටිව් පාක් කියනවා මේ දාම ඝාතකයා තෝරගත්තේ මානසික පීඩණයෙන් පෙළෙන ගෑනු අයව ඒ කාන්තාවන්ට මානසික පීඩනයක් තියෙනවද නැද්ද කියලා නිරීක්ෂණය කරන නම් අනිවාර්යෙන් මේ දාම ඝාතකයාට ටික වෙලාවක් යනවා ඒක නිසා මේ කාන්තාවන් නිරීක්ෂණය කරන්නත් වෙනම තැනක් මේ දාම ඝාතකයාට තිබිලා තියෙන්න ඕනේ ඒක නිසා අපි මේ කාන්තාවන් ගියපු පාරවල් ගැන අනිවාර්යෙන් නිරීක්ෂණය කරන්න ඕනේ කියලා ඊට පස්සේ ක්‍රයිම් බ්‍රාන්ච් එකම එකතු වෙලා ටීම්ස් ටිකක් බෙදෙනවා පළවෙනි ටීම් එක දානවා මේ දාම ඝාතකයා මරලා දාපු කාන්තාවන්ගේ පවුලේ අයත් එක්ක ගිහින් කතා කරන්න තවත් ටීම් එකක් දානවා මේ කාන්තාවන් ඇවිදපු ඒ පාරවල් ගැන හොයලා බලන්න ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් චාසුයන් මෙතන ඉන්න අනෙක් ඩිටෙක්ටිව්ස්ලාටත් කියනවා 1997 දී මේ දාම ඝාතකයා මාවත් මරන්න උත්සාහ කරා කියලා ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් චාසුයන් උත්සාහ කරන්නේ තමන්ගේ මතකයේ ආපහු ආවර්ජනය කරලා මොකක් හරි සාක්ෂියක් හොයාගන්න ඊට පස්සේ ඩිටෙක්ටිව් චාසුයන් යනවා FHI එකට FHI කියන්නේ ෆොරන්සික් හිප්නොසිස් ඉන්වෙස්ටිගේෂන් එතන ඉන්නවා මනෝවෛද්‍යවරයෙක් ඒ මනෝවෛද්‍යවරයා ලවා තමන්ව මෝහනෙට ලක් කරලා මේ වෙලාවේදී ඩිටෙක්ටිව් චාසුයන් උත්සාහ කරන්නේ 1997 දී තමන් මෝහන දුන්න ඒ දරුණු සිදුවීම ආපහු මතක් කරලා මේ දාම ඝාතකයා ගැන මොකක්ම හරි හෝඩුවාවක් හොයාගන්න ඕන ඊට පස්සේ මේ මෝහන ක්‍රියාවලිය ආරම්භ කරනවා ඩිටෙක්ටිව් චාසුයන් මේ වෙලාවේදී බලාපොරොත්තු වුණේ මේ දාම ඝාතකයා හා සම්බන්ධයෙන් මොකක් හරි සාක්ෂියක් හොයාගන්න නමුත් මේ වෙලාවේදී සිද්ධ වෙන්නේ ඩිටෙක්ටිව් චාසුයන් ආපහු මේ සිද්ධිය මතක් කරලා බය වෙන එක විතරයි එයාට කිසිම ආකාරයක සාක්ෂියක් මේ දාම ඝාතකයා ගැන හොයාගන්න වෙන්නේ නැහැ ඕන ඊට පස්සේ අපිට පෙන්වන අතීතය වර්තමානය යා කරන මේ රේඩියෝ සම්ප්‍රේෂණය හරහා වර්තමානයේ ඉන්න ඩිටෙක්ටිව් පා අතීතයේ ඉන්න ඩිටෙක්ටිව් ලීජේ හැන් එක සම්බන්ධ වෙනවා ඉතින් මේ වෙලාවේදී 1997 ඉන්න ඩිටෙක්ටිව් ලීජේ හැනුත් මේ දාම ඝාතකයාව හොයන ගමන් තමයි ඉන්නේ වර්තමානයේ ඉන්න ඩිටෙක්ටිව් පාකුත් මේ වෙද්දි මේ දාම ඝාතකයා හා සම්බන්ධ විමර්ශනයට සෙට් වෙලා ඉන්නේ ඉතින් මේ වෙලාවේදී වර්තමානයේ ඉන්න ඩිටෙක්ටිව් පාක් කියනවා අපිට තවමත් මේ දාම ඝාතකයා ගැන හරි හමන් හොඩුවාවක් හොයාගන්න බැරි වුණා කියලා ඊට පස්සේ 1997 ඉන්න ඩිටෙක්ටිව් ලීජේ හැන් ඩිටෙක්ටිව් පාක්ට කියනවා අපෙන් කෙනෙක්ටත් මේ දාම ඝාතකයා ඇටැක් කරා බොහොම අමාරුවෙන් තමයි ජීවිතේ බේරගන්න සමත් වුනේ කියලා ඒක හැවට පස්සේ ඩිටෙක්ටිව් පාක් හොඳින්ම දන්නවා ඒ චාසුයන් තමයි කියලා ඊට පස්සේ ඩිටෙක්ටිව් පාක් ඩිටෙක්ටිව් ලීජේ හැන් ගෙන් අහනවා ඒ චාසුයන් නේද කියලා ඊට පස්සේ 1997 ඉන්න ඩිටෙක්ටිව් ලීජේ හැන් ඩිටෙක්ටිව් පාක්ගෙන් අහනවා ඔයා චාසුයන්ව අඳුරනවද කියලා ඉතින් මේ වෙලාවේදී වර්තමානයේ ඉන්න ඩිටෙක්ටිව් පාක් කියනවා ඔව් චාසුයන් තමයි අපේ කෝඩ් කේස් ටීම් එකේ ලීඩර් කියලා ඉතින් ඒක ඇහුවට පස්සේ අතීතයේ එහෙම නැත්නම් 1997 ඉන්න ඩිටෙක්ටිව් ලීජේ හැන්ට විශ්වාස කරගන්නත් බැහැ ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් ලීජේ හැන් කියනවා චාසුයන්ට හරියට ඩ්‍රයිවින්වත් බැහැ හරියට වැඩක් කරගන්නෙත් නැහැ නමුත් මම හොඳින්ම දන්නවා එයා කවදා හරි ලොකු තැනකට එනවා නමුත් කෝල් කේස් ටීම් එකේ ලීඩර් කියලා ඇහුවට පස්සේ මම ගොඩක් පොදු වුණා කියලා. ඉතින් මේ වෙලාවේදී වර්තමානයේ ඉන්න ඩිටෙක්ටිව් පාක් කියනවා මේ දාම ඝාතකයාගේ සිද්ධියත් එක්ක මේ විදිහ චාසුයන් ගොඩක් බය වෙලා ඇත්තේ. එයා කවදා හරි හොඳ තැනකට එයි කියලා ඔයාගේ හිතේ තියාගෙන ඉන්න එපා. ඒක මේ වෙලාවේදීම ගිහින් චාසුයන්ට කියන්න. ඒක අනිවාර්යෙන් එයාට ලොකු ශක්තියක් වෙයි කියලා. ඊට පස්සේ ඩිටෙක්ටිව් පාක් මේ වෙලාවේදී 1997 ඉන්න ඩිටෙක්ටිව් ලීජේ හැන් ගෙන් අහනවා 2015 දී ඔබතුමා මොන ආකාරයටද ඉන්නේ කියලා දැනගන්න අවශ්‍යතාවයක් නැද්ද කියලා. ඉතින් මේ වෙලාවේදී 1997 ඉන්න ඩිටෙක්ටිව් ලීජේ හැන් කියනවා මගේ අනාගතය ගැන දැනගත්ත කියලා මම වෙනස් වෙන්න කැමති නැහැ. මම ජීවත් වෙන්නේ මට ඕන විදිහටම තමයි කියලා. නමුත් මේ වෙද්දී ඩිටෙක්ටිව් පාක් හොඳින්ම දන්නවා 2000 ඩිටෙක්ටිව් ලීජේ හැන් ඝාතනය වෙනවා කියලා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති 1997 ඉඳන් තවත් අවුරුදු 3කින් ඩිටෙක්ටිව් ලීජේ හැන් ඝාතනය වෙනවා. නමුත් තවමත් ඩිටෙක්ටිව් ලීජේ හැන් ඒක දන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක් දෙයක් කියන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ඒත් එක්කම මේ රේඩියෝ සම්ප්‍රේෂණය සම්පූර්ණයෙන් නතර වෙලා යනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වනවා ඩිටෙක්ටිව් කිම් මේ වෙද්දී මේ දාම ඝාතකයා අවසානයේ
ඝාතනය කළා යයි හිතන්න පුළුවන් කාන්තා මලසිරුර ගැන හොයාගත්ත විස්තර ටික තමන්ගේ හෙඩ්ස්ලට කියනවා. ඒ කාන්තාවගේ මලසිරුර හොයාගද්දී ඒ කාන්තාව සීතලට අඳින ජැකට් එකක් අඳගෙන ඉඳලා තියෙනවා. ඒ ජැකට් එක නිෂ්පාදනය කරපු ආයතනට ගිහින් ප්‍රශ්න කරලා බැලුවට පස්සේ ඩිටෙක්ටිව් කිම් දැනගෙන තියෙනවා ඒක නිෂ්පාදනය කරලා තියෙන්නේ 2014 අවුරුද්දේ කියලා. ඉතින් ඒක ඇහුවට පස්සේ මේ අයට තේරෙනවා මේ දාම ඝාතකයා මීට අවුරුද්දකට කලිනුත් කාන්තාවක් මේ විදිහට ඝාතනය කරලා තියෙනවා කියලා. ඊට පස්සේ ඒ කාන්තාවගේ මලසිරුර ගැන තවත් විස්තර ටිකක් දැනගන්න ඩිටෙක්ටිව් පාක් සහ ඩිටෙක්ටිව් චාසුයන් යනවා NFS එකට. එහෙම නැත්නම් National Forensic Service එකට. ඉතින් එතන ඉන්න වෛද්‍යවරයෙක් කියනවා මේ වෙලාවේදී මේ ඝාතනයට ලක් වුණ කාන්තාව රසදියත් එක්කම තමයි ඉඳලා තියෙන්නේ. ඒක රිපෝර්ට්ස් වලින් පෙන්නනවා. සමහර විට මේ කාන්තාව රසදියත් එක්ක කරන්න වෙන විදිහේ ජොබ් එකක් කරද්ද දන්නෙත් නැහැ කියලා. ඊට අමතරව මේ වෙලාවේදී මේ වෛද්‍යවරය තවත් එක වෙනසක් හොයාගෙන තියෙනවා. ඒක තමයි අනිත් කාන්තාවන්ගේ මලසිරුර වලට අනුව ඒ කාන්තාවගේ හිසට දාලා තිබුණ ඒ කළු පාට බෑග් එක දාලා තියෙන්නේ මේ දාම ඝාතකයා ඒ ගෑනු කෙනාගේ මූණ දිහා බලාගෙනම තමයි. නමුත් මේ කාන්තාවගේ හිසට දාලා තියෙන ඒ කළු පාට බෑග් එක මේ දාම ඝාතකයා දාලා තියෙන්නේ පිටිපස්සේ ඉඳන්. ඒ කියන්නේ මේ දාම ඝාතකයා මේ ගෑනු කෙනාගේ මූණ දිහා බලලා නැහැ. ඒ විතරක් නෙමෙයි මේ දාම ඝාතකයා කලින් අයව මරලා දාලා තියෙන්නේ කෙලින්ම ඉස්සරහින් ගිහින් බෙල්ල මෙරිගලා. නමුත් මේ කාන්තාව මරලා දාලා තියෙන්නේ පිටිපස්සේ ඉඳන් මේ ගෑනු කෙනාගේ බෙල්ල කඩලා දාලා. තවත් එක වෙනසක් තියෙනවා මේ දාම ඝාතකයා කලින් ගෑනු අයව මරලා වලදාද්දි එක්ක කාඩ්බෝඩ් එකක් එහෙමත් නැත්නම් පැදුරක් වගේ දෙයකින් තමයි ඔතලා දාලා තියෙන්නේ. නමුත් මේ කාන්තාවගේ බොඩි එක බොහොම ආරක්ෂිතව බ්ලැන්කට් එකක් දාලා තමයි වලදාලා තියෙන්නේ. අන්න ඒ වෙනස්කම් ටික කිව්වට පස්සේ ඩිටෙක්ටිව් පාක්ට මේ වෙලාවේදී එක දෙයක් තේරෙනවා. අනිවාර්යෙන් මේ කාන්තාව මරලා දාද්දි මේ දාම ඝාතකයාගේ මානසික මට්ටම සෑහෙන ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක් හිතන්නේ මේ දාම ඝාතකයා මේ විදිහට මරලා දාපු මේ ගෑනු කෙනත් එක්ක මොකක් හරි හැඟීම් වශයෙන් සම්බන්ධයක් තිබිලා තියෙනවා කියලා. අන්න ඒක නිසා මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක් කියන්නේ මේ කාන්තාවගේ අනන්‍යතාවය හොයාගත්තොත් එහෙම මේ දාම ඝාතකයා කවුද කියලා අපිට හරියටම හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඔන්නේ අතරතුරේදී අපිට පෙන්නවා 1997 දී මේ දාම ඝාතකයා වැඩ කරන කඩේට තවත් එක ගෑනු ළමෙක් යනවා. මේ දාම ඝාතකයා සුපුරුදු පරිදි මේ ගෑනු ළමයා දිහාත් බලාගෙන ඉන්නා විතරක් නෙමෙයි මේ ගෑනු ළමයා පිටිපස්සෙ යන්නත් පටන් ගන්නවා. ඉතින් එහෙම යන එක අවස්ථාවකදී මේ ගෑනු ළමයා අතේ තියෙන ඩොඩම් ගෙඩි වගයක් වැටෙනවා. අන්න එතනදී මේ ගෑනු ළමයා මේ වැටුණු ඩොඩම් ගෙඩියක් අහුලලා මේ දාම ඝාතකයාටත් දීලා යන්නේ. ඇත්තටම මේ ගෑනු ළමයා දන්නේ නැහැ තමන්ගේ පිටිපස්සෙන් ආවේ මේ දාම ඝාතකයෙක් කියලා. අන්න එතනින් පස්සේ මේ කඩේ වැඩ කරන මිනිස්සයාගේ එහෙම නැත්නම් මේ දාම ඝාතකයාගේ ඔළුවේ වැඩ කරන හැඟීම් සෑහෙන ලොකු වෙනසක් සිද්ධ වෙනවා. මේ දාම ඝාතකයා ගෙදර ගිහින් අඬන්න පටන් ගන්නවා. ඒකට හේතුව තමයි මේ දාම ඝාතකයා පුංචි කාලේ දේවල් මතක් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දාම ඝාතකයාගේ පුංචි කාලේ මම දැන් පුංචි දරුවා කියලා කියන්නම්. මේ පුංචි දරුවා ජීවත් වෙලා තියෙන්නේ එයාගේ අම්මත් එක්ක. ඇත්තටම මේ පුංචි දරුවාගේ අම්මට ලොකු මානසික අවුලක් තිබිලා තියෙනවා. අන්න ඒක නිසා මේ අම්මා සෑහෙන වද දීලා තිනා මේ ළමයාට. මේ ළමයාට ගහලා තිනවා. ඒ විතරක් නෙමෙයි සමහර විට බෑග් වලට දාලා වහලා හුස්ම හිර කරන්නත් උත්සාහ කරලා තිනවා. මේ ළමයා ආදරයට බලු පැටියක් ඇති කරලා තිනවා. ඒ බලු පැටියවත් මේ අම්මා මරලා දාලා තිනවා. ඉතින් මේ ටික බැලුවට පස්සේ අපිට තේරෙනවා පුංචි කාලේ මේ තරම් දරුණු සිද්ධීන් වලට මුහුණ දීපු නිසා තමයි මේ පුංචි දරුවා මේ වෙද්දි මනෝවිද්‍යාතික දාමඝාතකෙක් බවට පත් වෙලා තියෙන්නේ. ඔඩේට පස්ස අපිට පෙන්නනවා අර ගෑන් ළමයා ඊට පස්සේ මේ දාමඝාතකයා පිටිපස්සෙන් එන්න පටන් ගන්නවා. මේ ගෑන් ළමයා දන්නේ නැහැ මේ දාමඝාතකෙක් කියලා. ඇත්තට මේ ගෑන් ළමයාට මේ දාමඝාතකයා ගැන ආදරයක් ඇති වෙලා තියෙන්නේ. අන්න ඒක නිසා තමයි මේ ගෑන් ළමයා දැන් මේ දාමඝාතකයා පිටිපස්සෙන් එන්න පටන් අරගෙන තියෙන්නේ. ඔඩේට පස්ස අපිට පෙන්නනවා මේ කඩේ වැඩ කරන මිනිස්සයා වැඩ ඇරලා එළියට එනකම් මේ ගෑන් ළමයා බලාගෙන ඉන්නවා. එදා වහින දවසක් මේ ගෑන් ළමයා කොඩේ කුත් තියාගෙන තමයි මේ මිනිස්සයා එළියට එනකම් බලාගෙන ඉන්නේ. අන්න ඒ මේ දාම ඝාතකයා මේ ගෑන් ළමයාත් එක්කගෙන තමන්ගේ ගෙදරට ගිහින් තියෙනවා. ඔනිට පස්ස අපිට පේනවා වර්තමානයේ වෙන සිද්ධියක්. මේ වෙද්දී ඩිටෙක්ටිව්ස්ලා හැම කෙනෙක්ම අර දාම ඝාතකයා මරලා දාපු ඒ අවසාන ගෑනු කෙනාගේ අනන්‍යතාවය හොයන්න උත්සාහ කරනවා. ඔනිට පස්ස අපිට පේනවා අතීතයේ වෙන සිද්ධියක්. පොලිස් නිලධාරි චාසුන් මේ විදිහ ලොකු ෂොක් එකකින් ඉන්නේ. එයා දැන් පොලිසියෙන් අයින් වෙන්නත් තීරණය කළා. අන්න ඒක නිසා ඩිටෙක්ටිව් ලීජේ හැන් යනවා චාසුන්ව හම්බෙන්න. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් ලීජේ හැන් චාසුන්ට කියනවා මම ඩිටෙක්ටිව් කෙනෙක් වුණාට ජීවිත බය කියන එක මටත් තියෙනවා. මමත් වැඩ වගේ මේ හැම දෙයක්ම කරාට මමත් ලොකු බයකින් තමයි රාජකාරිය කරන්නේ. සමහර විට පිහි කඩු අමෝරාගෙන මගේ පැත්තට මංකොල්ලකාරයෝ පැනලා තිනවා. අන්න එහෙම එක පැනපු අවස්ථාවක තමයි මගේ උරහිසට ප්ලේට් එකකුත් දාගන්න උනේ කියලා. ඉතින් මේ වෙලාවේදී චාසුයන් අහනවා ඔබතුමා ඒ හොරත් එක්ක ෆයිට් කරාද කියලා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් ලීජේ හැන් කියනවා ඔයාට පිස්සුද මම ඒ වෙලාවේදී බය වුණා. එහෙම බය වෙලා මම පැනලා යන ගමන් ඉන්න අතරතුරේදී මම බයික් එකකට හැප්පුණා. එතන උන ඇක්සිඩන්ට් එක නිසා තමයි මගේ උරහිසට ප්ලේට් එකක් දාන්න උනේ කියලා. ඉතින් මේ වෙලාවේදී ඇත්තටම ඩිටෙක්ටිව් ලීජේ හැන් උත්සාහ කරන්නේ පොලිසියෙන් අයින් වෙන්න තීරණය කරලා ඉන්න චාසුයන්ගේ හිතේ මොරාල් එකක් ඇති කරන එක. ඔනිට පස්ස අපිට පෙන්නන වර්තමානයේ සිද්ධියක්. ඩිටෙක්ටිව් චාසුයන් මේ වෙද්දි එයා අර සිද්ධියට මෝණ දුන්න ප්‍රදේශයටම ගිහින් පාළු පාරවල් දිගේ ආපහු ඇවිදලා
බලනවා මේ දාම ඝාතකයාගේ ගෙදර එයාට හොයාගන්න පුළුවන් වෙයිද කියලා. ඒ අතරතුරේදී ඩිටෙක්ටිව් පාක් හොයාගන්නවා මේ දාම ඝාතකයා වෙනස්ම ආකාරයකට මරලා දාපු ඒ ගෑනු කෙනා වැඩ කරපු කම්පැනි එක. ඒකට හේතුව තමයි ඒ ගෑනු කෙනා වැඩ කරලා තියෙන රසදියත් එක්ක කියලා ඩිටෙක්ටිව් පාක් මේ විදිහ හොඳින්ම දන්නවා. ඒ කම්පැනි එකට ගිහින් ප්‍රශ්න කරද්දී ඩිටෙක්ටිව් පාක් දැනගන්නවා 2014 දී. ඒ කියන්නේ මීට කලින් අවුරුද්දේදී ගෑනු කෙනෙක් අතුරුදහන් වුණා කියලා. එතන තවත් ගෑනු කෙනෙක් ඉන්නවා. ඒ ගෑනු කෙනා ඩිටෙක්ටිව් පාක්ට මේ වෙලාවේදී එයා දන්න විස්තර ගොඩක් කියනවා. මීට අවුරුද්දකට කලින් අතුරුදහන් වුණ ගෑනු කෙනාගේ නම තමයි යූසොන්. යූසොන් කියන්නේ මේ කම්පැනි එකේ අනිත් අයත් එක්ක වැඩි කතා බහක් නැතුව පාඩුවේ වැඩ කරගෙන හිටපු කෙනෙක්. යූසොන්ට අදාළ බඩු ටිකක් මේ ගෑනු කෙනා වෙනම තියලා තිනවා. අන්න ඒ බඩු ටික බොක්ස් එකත් එක්ක මේ වෙලාවේදී මේ ගෑනු කෙනා ඩිටෙක්ටිව් පාක්ට දෙනවා. ඒ බොක්ස් එකේ තිබිලා මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක් හොයාගන්නවා යූසොන්ගේ ඩයරි එක. ඊට පස්සේ ඩිටෙක්ටිව් පාක් ඒ ඩයරි එක කියවන්න පටන් ගන්නවා. ඒ ඩයරි එකේ යූසොන් කැමැතිම සින්දුවක් එක්ක එයා ජීවිතේ මුණ දුන්න විශේෂ සිදුවීම් ගැන මේ ඩයරි එකේ සඳහන් කරලා තියෙනවා. ඒ සිදුවීම් කියවද්දී ඩිටෙක්ටිව් පාක්ට තේරෙනවා යූසොන් කඩේක වැඩ කරන මිනිස්සෙක්ට ආදරය කරලා එයාගේ පිටිපස්සෙන් ගිහින් තියෙනවා කියලා. අන්න ඒ ටික කියවද්දී ඩිටෙක්ටිව් පාක්ට තේරෙනවා එහෙනම් මේ දාමඝාතකයා පිටිපස්සෙන් තමයි දන්නේ නැතුව යූසොන් ගිහින් තියෙන්නේ. අනිවාර්යෙන් ඒ දාමඝාතකයා එහෙනම් දැන් මේ පිටි ෂොප් එකක තමයි වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ ඩිටෙක්ටිව් පාක් එයා හොයාගත්ත ඩීටේල්ස් ටික චාසොන්ටත් කෝල් එකක් දාලා කියනවා. චාසොන් මේ වෙද්දී අර පාළු පාරවල් දිගේ යන ගමන් තමයි ඉන්නේ. අන්න එහෙම යද්දී ඩිටෙක්ටිව් චාසොන්ට එක දෙයක් මීටර වෙන්න පටන් ගන්නවා. 1997 දී චාසොන් අර දාමඝාතකයාගේ ගෙදරින් එළියට පැනලා දුවගෙන යද්දී එයාගේ මූණට කළු පාට බෑග් එකක් දාලා තිබුණාට එයාට මේ කළු පාට බෑග් එක හරහා වීදි ලාම්පු වල එළිය පෙන්ලා තියෙනවා. එහෙම දුවගෙන යද්දී චාසොන්ට මුලින්ම පෙන්ලා තියෙන්නේ ඒ වීදි ලාම්පු තමන්ගේ වම්මත පැත්තේ තියෙනවා කියලා. නමුත් ඔයාලට මතක ඇති පොලිස් නිලධාරී චාසොන් එහෙම දුවගෙන යද්දී එක තැනකදී හැප්පුණා. එතනින් පස්සේ චාසොන් ආපහු දිව්වා. අන්න එහෙම දුවගෙන යද්දී ඒ වීදි ලාම්පු තමන්ගේ දකුණු අත පැත්තේ තමයි තිබුණේ කියලා මේ වෙලාවේදී ඩිටෙක්ටිව් චාසොන්ට මතක් වෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති මේ දාමඝාතකයාගේ ගෙදරින් එළියට පැනලා චාසොන් දුවගෙන ගිහින් එක තැනක හැප්පුණාට පස්සේ චාසොන්ට දිශාව මාරුණා. ඊට පස්සේ එයා ආපහු දුවලා තියෙන්නේ ඒ දාමඝාතකයාගේ ගෙදර පැත්තටම තමයි. ඉතින් මේ අතරතුරේදී ඩිටෙක්ටිව් පාක් උත්සාහ කරනවා ෂොප්ස් වලට ගිහින් මේ දාමඝාතකයා ඉන්නේ මොන ෂොප් එකේද කියලා අඳුනගන්න. ඉතින් මෙහෙම විමර්ශන කටයුතු කරගෙන යද්දී ඩිටෙක්ටිව් පාක් එක ෂොප් එකක් ඇතුළට යනවා. ඒ ෂොප් එක ඇතුළට ගියපු ගමන්ම ඩිටෙක්ටිව් පාක්ට තේරෙනවා මෙතන තියෙන හැම දෙයක්ම බොහොම පිළිවෙලකට හදලා තියෙනවා කියලා. ඔයාලට මතකයි මේ දාමඝාතකයා පිළිවෙලට වැඩ කරන කෙනෙක් කියලා මේ වෙද්දී ඩිටෙක්ටිව් පාක් හොඳින්ම දන්නවා. අන්න ඒක නිසා ඩිටෙක්ටිව් පාක්ට තේරෙනවා එහෙනම් මේ දාමඝාතකයා මේ වෙද්දිත් වැඩ කරන්නේ මේ ෂොප් එකේම තමයි කියලා. ඉතින් ඒ අතරතුරදී අපිට පෙන්වනවා ඩිටෙක්ටිව් චාසන් මේ වෙද්දි උත්සාහ කරන්නේ මේ දාමඝාතකයාගේ ගෙදර මොන පැත්තේද තියෙන්නේ කියලා හරියටම හොයාගන්න. එහෙම හොයාගෙන යද්දී ඩිටෙක්ටිව් චාසන් සමත් වෙනවා එයා අර විදිහට දුවගෙන යද්දී හැප්පුණ ඒ කොන්ක්‍රීට් කණුව තියෙන තැන හොයාගන්න. ඉතින් දැන් මේක අහද්දී වලට ප්‍රශ්නයක් වෙනවා. ඉතින් 1997 දී චාසන් මුහුණ දුන්න සිදුවීමක් වර්තමානයේ වෙද්දී මේ තරම් හරියටම එයා හොයාගන්නේ කොහොමද කියලා. ඇත්තටම 1997 දී සිද්ධ වුණ සිද්ධිය නිකම්ම සිද්ධියක් නෙවෙයි චාසන්ට. එයා තමන්ගේ ජීවිතයේ මුහුණ දුන්න බොහොම දරුණු සිදුවීමක් ඒක. ඒ සිද්ධියේ සියුම් සිදුවීම් ඩිටෙක්ටිව් චාසන්ට අමතක කළා තිබුණත් ඒවා බොහොම දරුණු විදිහට ඩිටෙක්ටිව් චාසන්ගේ යටහිතටම බලපාලා දෙනවා. අන්න ඒක නිසා තමයි ඩිටෙක්ටිව් චාසන් මේ වෙලාවදී හරියටම හොයාගන්නේ 1997 දී එයා දුවගෙන යද්දී හැප්පුණ තැන හරියටම කොතනද කියලා. ඉතින් දැන් මේ වෙදී ඩිටෙක්ටිව් චාසන් දන්නවා මෙතන හැප්පුණාට පස්සේ එයා ආපහු දුවගෙන ගියේ වීදි ලාම්පු තමන්ගේ දකුණු අත පැත්තේ තියෙන විදිහට. අන්න ඒක නිසා ඩිටෙක්ටිව් චාසන් මෙතන ඉඳන් වීදි ලාම්පු තමන්ගේ දකුණු අත පැත්තේ තියෙන විදිහට ඉස්සරහටම යන්න තීරණය කරනවා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති 1997 දී ඩිටෙක්ටිව්ස්ලාට මේ දාමඝාතකයා ගෙදර හරියටම හොයාගන්න බැරි වුණේ ඇයි කියලා. මොකද ඩිටෙක්ටිව්ස්ලා විමර්ශන කටයුතු කරේ චාසන් කියපු දේවල් අහගෙන. චාසන් කියපු විදියට එයාට ඒ වෙලාවදී මතක් වුණේ එයා දාමඝාතකයා ගෙදරින්දන් විරුද්ධ පැත්තට දුවගෙන ගියා කියලා. නමුත් චාසන් හැප්පුණාට පස්සේ දිශාව මාරු වෙලා එයා ආපහු දුවගෙන ගිහින් තියෙන්නේ දාමඝාතකයා ගෙදර ළඟටම තමයි. දාමඝාතකයා ගෙදර ළඟින්ම තමයි ඩිටෙක්ටිව් ලීජේ හැන්ඩ් චාසන් හොයාගෙන තියෙන්නේ. අන්න ඒක නිසා ඩිටෙක්ටිව්ස්ලා චාසන් හොයාගත්ත තැන නෙවෙයි එතන දුර තැනක මේ දාමඝාතකයා ගෙදර ඇති කියලා ඒ හැම තැනක්ම පරීක්ෂා කළා. නමුත් ඇත්තටම ඩිටෙක්ටිව්ස්ලා හොයලා තියෙන්නේ වැරදි තැන. ඉතින් මේ වෙලාවේ අපිට පෙන්වනවා ඩිටෙක්ටිව් චාසන් හරියටම හොයාගන්නවා එයා වැටිලා හිටපු තැන. එයා වැටලා ඉඳලා තියෙන්නේ මේ දාමඝාතකයා ගෙදර ළඟින්ම තමයි. ඒ වෙලාවෙදිත් ඒ දාමඝාතකයා ඇවිල්ලා චාසන්ගේ බෙල්ල මිරිකලා මරන්න උත්සාහ කළා තියෙනවා. නමුත් එතනට ඩිටෙක්ටිව් ලීජෙහන් ආපු නිසා ඒ දාමඝාතකයා එහෙම එදෙනින් පැනලා ගිහින් තියෙනවා. ඉතින් අතරතුරදී අපිට පෙන්වනවා යූසොන්ගේ DNA හරියටම අර කාන්තා මලසිරුරත් එක්ක ගැලපෙනවා කියලා ඩිටෙක්ටිව් පාක්ට දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ ඩිටෙක්ටිව් පාක් තමන් මේ වෙද්දි ඉන්න ෂොප් එකේ ඉන්න කෙනෙක්ගෙන් ප්‍රශ්න කරනවා. නමුත් මේ මනුස්සයා කියනවා එයා විතරක් නෙමෙයි මෙතන වැඩ කරන්නේ තවත් එක කෙනෙක් ඉන්නවා. ඒ කෙනා මේ වෙද්දි ෂිෆ්ට් එක ඉවර කරලා දැන් ඉන්නේ ගෙදර කියලා. ඉතින් අතරතුරදී අපිට පෙන්වනවා ඩිටෙක්ටිව් චාසන් මේ වෙද්දි හරියටම ඉන්නේ දාමඝාතකයා ගෙදර ළඟින්ම තමයි. 1997 දී චාසන් මේ දාමඝාතකයා ගෙදරින් දොර කඩාගෙන එළියට පනිද්දිම
එයාට කුණු වතුර ගලාගෙන යන ඇලකින් ආපු ගඳක් ආවා. අන්න ඒ ගඳ ආවේ කොහෙන්ද කියලා මේ වෙලාවේදී චාසුවෙන් හරියටම හොයා ගන්නවා. එතන ළඟින්ම තියෙන මේ දාමඝාතකයේ ගෙදර කියලා ඩිටෙක්ටිව් චාසුවෙන්ට මෙතනදී තේරෙනවා. අන්න ඒ නිසා අද එපිසෝඩ් එකේ අවසානයේ අපිට පෙන්නනවා මේ දාමඝාතකයාගේ හරිම ගෙදර හොයාගෙන ඩිටෙක්ටිව් චාසුවෙන් ඒ ගෙදර ඇතුළට යනවා. ඉතින් මෙතනින් පස්සේ මොන වගේ දෙයක් වෙයිද? මේ ගෙදර ඇතුළේ මේ දාමඝාතකයා තවදුරටත් ඉන්නව ඇතිද? මේ ගෙදර ඇතුළට ගියපු ඩිටෙක්ටිව් චාසුවෙන් මොන වගේ දෙයක් වෙයිද? ඉතින් මේ හැම ප්‍රශ්නයකටම උත්තර දැනගන්න ඔයාලට ඊළඟ එපිසෝඩ් එකේ නගම් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඉතින් අද එපිසෝඩ් එක කොහොමද අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. තවමත් අපි ඉන්සයිට් සිනමැක්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන අතුපාඩ බටනින් subscribe කරලා ඊට හැපැත් තියෙන bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් මේ සුපිරිම series එකේ 11 වෙනි එපිසෝඩ් එකෙන් ඉක්මනටම හම්බෙමු. We will meet again.